නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. 2003 වසරේදී ගෝඨාභය මැතිතුමා ඇමරිකාවේ පුරවැසියෙක් බවට පත් වෙනවා. හැබැයි පරණ පුරුද්දට 2004 චන්දහිමි නාමලේඛනයටත් එතුමගේ නම ඇතුළත් වෙනවා. 2005 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ අයියා තරඟ කරන නිසා අයියට සහය දෙන්න මේ මල්ලි ලංකාවට එනවා. එතෙන්දි දැනගන්නවා තමන්ගේ නමත් චන්දහිමි නාමලේඛනයේ තිබෙනවා කියලා. ඔබට මතක ඇති 2005 ජනාධිපතිවරණය කියන්නේ තීවුණු සටනකින් පසු මහින්ද රාජපක්ෂ මැතිතුමා 50.29% ලබාගත් ජනාධිපතිවරණය. මේ මැතිවරණයේදී සෑම ඡන්දයක්ම තීරණාත්මක වුණත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරනවා මම තවදුරටත් මේ රටේ පුරවැසියෙක් නොවන නිසා මම මගේ අයියට ඡන්දේ පාවිච්චි කිරීම වැරදි කියලා. ඒ නිසා එතුමා ඡන්දේ පාවිච්චි කිරීමෙන් වැළකී සිටින්න තීරණය කරනවා. තමන්ගේ අයියා වෙනුවෙන්වත් නීති විරෝධී දෙයක් කරන්න එතුමා පෙළඹුණේ නැහැ. නාම යෝජනා දවසට කලින් දවසේ රැය ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඔක්තෝබර් මාසයේ 7 වෙනිදා එතුමා නාම යෝජනා බාර දීම වළක්වන්න ආණ්ඩුවේ ඉන්න එවැනි කුමන්ත්‍රණයක නම් ආණ්ඩුවට වැරදිලා කියලා තමයි අපිට කියන්න වෙන්නේ. 1981 අංක 15 දර ජනාධිපතිවරණ පනතේ 13 එකවගන්තියේ කියනවා කාටද නාම යෝජනා බාර දෙන්න පුළුවන්. අපේක්ෂකයා තමයි අපි හැමදාම දැක්කේ නාම යෝජනා බාර දෙනවා. හැබැයි අපේක්ෂකයාම බාර දී යුතු නැහැ. අපේක්ෂකයා හෝ නාම යෝජනා පත්‍රය අත්සන් කරන තැනැත්තා. 12 වගන්තිය කියනවා කාටද නාම යෝජනා පත්‍රයට අත්සන් කළ හැක්කේ. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයෙන් ඉල්ලනවා පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාට. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තරඟ කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාට හෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එතුමාගේ නාම යෝජනා පත්‍රය 7 වෙනිදාට මැතිවරණ කොමසාරිස්වරයාට බාර දෙන්න පුළුවන්. ඒ නිසා එතුමාව සිරගත කළත් රක්ෂිත බන්ධනාගාර ගත කළත් එතුමා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නතර කරන්න මොන සක්කරයටවත් බැහැ.